ජයගම ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී දැන් අපි දන්නවා ජූලි 17 වෙනිදා වෙනකන් මැතිවරණ කොමිසමට මැතිවරණයේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලතල තිබුණේ නැහැ. 16 වෙනිදා මැදියම පහුවෙනවත් එක්කම 17 වෙනිදා එක මැතිවරණ කොමිසන් සභාවට දැන් ඒ බලතල ලැබිලා තියෙනවා. අපි දැක්කා මැතිවරණ කොමිසන් සභාව දැන් කියනවා ජූලි මාසේ අවසානය වෙනකොට ඡන්දය නාම යෝජනා බාර ගැනීම ජනාධිපතිවරණය පවත්වන සහ අනෙකුත් කාරණා පිළිබඳ දැනුවත් කරනවා කියලා. එසේ කරන්න හේතු තුනක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉදිරිපත් කරනවා. එකක් තමයි අපේක්ෂකයින්ට සාධාරණ කාලයක් ලබා දිය යුතුයි කියන කාරණාව. ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා එකගයි ප්‍රශ්නයක් නැහැ. දෙවනි කාරණාව මැතිවරණයේ විවිධ වූ රාජකාරි තියෙනවා, තැපැල් ඡන්ද වේවා විවිධ වූ රාජකාරි තියෙනවා. ඒ සඳහා සූදානම් වීමට කාලයක් අවශ්‍යයි කියන කාරණාව දෙක. තුන්වෙනි කාරණාව ඡන්දදායකයාට ඡන්දය භාවිතා කිරීමට සුදුසු දිනයක් තෝරාගත යුතුයි කියන කාරණාව. අපි මැතිවරණ කොමිසමට කියනවා ජීවිතේට නොදැක්ක ආලෝක වර්ෂ ගණනාවක් එහායින් තියෙන ග්‍රහලෝකවලට දැන් ගිහිල්ලා අභ්‍යවකාශ යාන බස්සන වෙලාව, ඒව එතනින් එළියට ගන්න වෙලාව, ඒවල ශීරපතයට ඒවල කක්ෂයට ඇතුල් වෙන වෙලාව, මහ පොළවේ ඉඳලා පෘථුවිය ඉඳලා තීරණය කරන්න පුළුවන් ලෝකයක්, ලෝකයේ තරම් දියුණුයි. මැතිවරණ කොමිසන් සභාව උපදින්නේ පෙකණිවැල කපාගෙන එළියට ඇවිල්ලා හඬලලා කෑ ගහන්නේ මේ 17 වෙනිදාද? නෑනේ. අපි අහන්නේ මැතිවරණ කොමිසන් සභාව බුදියන් හිටියද? මැතිවරණ කොමිසන් සභාව එහෙමනම් ජනාධිපතිවරණයක් මේ අවුරුද්දේ අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා දන්නවා. ඒ දන්නවා නම් ඒ දින වකවානු මේ වෙනකොට තීරණය කරලා තියෙන්න ඕන. එතකොට ඔය කියන සාධක සියල්ල මේ 31 වෙනිදා, එහෙම නැත්නම් මාසේ අන්තිම වෙනකන් ඉන්නවා කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ සදාචාර සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටේ මිනිස්සුන්ගේ ඡන්ද බලයට ගරු කරන වැදගත් මහත්මා දේශපාලනයක් තුල නෙමෙයි. අපි ඉන්නේ අන්ත කුපාඩි, අන්ත චොර, හොර අමන, මංකොල්ලකාර දේශපාලන කල්ලිවලට ග්‍රහණයට යට වෙච්ච මිනිස්සු තමයි මේ රටේ ඉන්නේ. ජනතාවක් විදියට, දැන් කියන විදියට 1,71,00,000 විදියට ඡන්දදායකයෝ අපි ඉන්නේ වැදගත් දේශපාලඥ වතේ නෙමෙයි. අපි ඉන්නේ අන්ත පජාත මුද්‍රණාලයේ තියෙන කොලේ පෙන්නලා හරි ඡන්දයක් කල් දාන්න උත්සාහ කරන, මොන හරි දහං ගැටයක් දාලා ඡන්දෙට කෙලින්ඩ හදන පාලකයෝ ඉන්න රටක, ඒ වගේ රටක දවස් 13ක් 14ක් කියන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාද අයිතියට ඕනම කෙලවිල්ලක්, ඕනම වංචාවක් වෙන්න ප්‍රමාණවත්. ඒක හින්දා අපි මැතිවරණ කොමිසමට අවධාරණය කරනවා. තමන්ට බලතල ලැබිලා තියෙනවා. දිනයක් මැතිවරණය පිළිබඳව අදාළ දිනවකවානු ප්‍රකාශ කරපුවම ඔය තමුන් ඉෂ්ට කරගන්න ලැබෙන සියලුම අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්. මැතිවරණය දින දැන් ප්‍රකාශයට කරොත් අපේක්ෂකයින්ට තමන්ගේ කැම්පේන් ප්ලෑන් කරගන්න පුළුවන්. මැතිවරණ දිනය දැන් ප්‍රකාශය කරොත් රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ රාජකාරි වලට හැඩගැහෙන්න පුළුවන්. මැතිවරණය කලින් ප්‍රකාශ කරොත් පිටරටක ඉන්න මිනිහෙක්ට හරි වැඩ ටික ගන්නට ප්ලෑන් කරලා තමන්ගේ සාම්පුතුන්ට කියලා මේ රටට ෆ්ලයිට් එකක් බුක් කරගෙන හරි එන්න කල් තියෙනවා. ඉතින් ඒක හින්දා ඔය වගේ සරල සීනි බෝල පිළිගත නොහැකි තර්ක වලින් මෙව කල් දාන්න එපා. ඔබතුමන්ලා වග කිය යුතු නිලධාරීන් ඊයේ අද 17 වෙනිදා දවසේ ඉඳලා මේ රටේ 2,21,00,000කගේ අනාගතය පිළිබඳ යම් හෝ බලාපොරොත්තුවක් දල්වන්න පුළුවන් වගකියුතු ජාතික මට්ටමේ තීන්දුව తీරන ගත හැකි මැතිවරණයක් පිළිබඳ බලතල සභාපතිවරයා ඇතුළු සමාජිකයින් අතරපත් වෙලා තියෙනවා. අපි ඔබතුමන්ලට කියනවා තේරුම් ගන්න, අපි ජීවත් වෙන්නේ වැදගත් නැවත වරක් කියනවා වැදගත් මහත්මා දේශපාලනයක් තුල නෙමේ කුපාඩි වංචනික
මං පහරණ මංකොල්ලාකාරයි දේශපාලනයක් තුළ. ඒකින්ද රටේ මිනිස්සු විදිහට මේ අපේ සැකය සාධාරණයි. මේ අපේ බය සාධාරණයි. මොකද අපි දන්නවා කොයි වෙලාවෙ හෝ මේ පාලකයෝ අපිට අයිතීන් දෙනවට වඩා අපේ අයිතීන් උදුරගන්නවා. උන් අපිට දෙන්න දන්නේ ණය බරයි, පොලි බරයි, බදු බරයි විතරයි. ඒක නිසා අපි නැවත වරක් අවධාරණය කරනවා මැතිවරණ කොමිසමටත්, මේ අවස්ථාවේදී කල් මරන්නේ නැතුව මේ දේවල් පිළිබඳව කඩිනමින් තීරණ අරගෙන ජනතාවට මේ පිළිබඳ දැනුම් දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥෝ සංවිධානයේ විදියට නායකත්වය අරගෙන මේ රටේ වෘත්තීය සංවිධාන වෘත්තිකයෝ එකතු කරගෙන ඒ පිළිබඳව ලිඛිතව ඉල්ලීම් කරන්ඩ මැතිවරණ කොමිසම් සභාවට මේ කල් මැරීම කරන්න එපා. ඒ කල් මැරීම මේ වගේ ව්‍යවස්ථා ගැට හොයන ටෙම්පරිය ගෙවෙයි කියලා බයේ වෙවුලන බලය රැකගණ්ඩ ඕනම කුපාඩි පහත් වැඩක් කරන දේශපාලකයින්ට ඒ දවස් 13ත් අර රජ මගුල් කණ්ඩ පුළුවන් කාලයක්. ඒක හින්දා අපි නැවත වරක් අවධාරණය කරනවා මේ පිළිබඳව ගත යුතු තීරණ වහා කඩිනමින් ගන්න කියන කාරණාව. ස්තුතියි.